මෙය මා විසින් මුහුණ දුන් ඊටාම සත්‍ය සිදුවීම් මාලාවක් වන අතර ප්‍රබන්ධයක් හෝ නිර්මාණයක් නොවන බව තරයේ සිහිපත් කර සිටිනවා විශ්වාස කරන අයට විශ්වාස කිරීමටද අවිශ්වාස කරන අයට අවිශ්වාස කිරීමටද නිදහස තිබෙනවා නමුත් මෙය 21 වන ශතවර්ෂයේ මා විසින් යෙදෙන යంత్ర මන්ත්‍ර ගුරුකම් බලි තොවිල් ගුප්ත විද්‍යා ශාස්ත්‍රයේ සම්බන්ධව කටයුතු කරන විට සිදුවන ඉතා අද්භූත සිදුවීමක අඳුරයක් මම කතාව මෙහෙම පටන් ගන්නම් මේ කතාව වෙලා දැන් අවුරුදු ගාණක් ගත වෙනවා අපේ පරපුර පෞරාණික වෙද ඇදුරු පරපුරක් ඒක මට දායාද වෙන්නේ මෞපිය දෙගොල්ලන්ගෙම පරපුරු වලින් ඒත් වැඩි හරියක් මට මේව හම්බ වෙන්නේ මව් පාර්ෂවයේ පැත්තෙන් එතකොට මගේ සීයා මුත්තා මුත්තගේ තාත්තලා ඔක්කොම මේ සාස්තරේ හොඳ ඇදුරන් ඉතින් පවුලේ දරුමුණු පුරෝ බාල වැඩිමහල් ගොඩාක් අය හිටියත් එයාලා කිසිම කෙනෙක්ට මේ දේවල් ඉගෙන ගන්න ආසාවක් තිබුණේ නැහැ ආසාව තිබුණත් පිනක් තිබුණේ නැහැ ඉතින් මම පොඩි කාලේ ඉඳලම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා තිබ්බා මොන ජරමර මගටි වැඩ කරත් ඒ නිසාම මගේ මුත්තා මේ දේවල් වලට එක ගියා වැඩ කියා දුන්නා හැමදේම කෙරෙව්වා මූලික ගුරු ඇසුර එයාගෙන් මම ගත්තා ඉතින් ඔය කාලේ ඕවට ආසාවක් තිබුණෙම නැහැ හරියට බලෙන්ම වගේ තමා කෙරෙව්වේ ඉගැන්නුවේ ඩොකු කකා මන්තර පාඩම් කරේ මමත් කරන්න දෙයක් නැතිකමට වගේ තමා මුල් කාලේ ඕව පස්සේ ගියේ ඉතින් ඒකේ වටිනාකම මට තේරෙන්නේ අද මොකද ඒ මූලික දැනුම එක්ක මේවා ඉගෙන ගත්තේ නැත්තම් අද මං මෙතන නෑ කියලා බුදු වෙන්න ඕන ගුරුතුමා මගේ අයන්නේ ඉඳලා හැමදේම සාමාන්‍ය වයසක් වෙනකල් මම ඉගෙන ගත්තා මුල ඉඳලම එතනින් පස්සේ මුත්තා ගොඩාක් වයස්ගත නිසා හරි අපහසු වුණා දුබල වුණා ඒත් එතනින් නතර නොකර මාව එතුමාගේ ඇදුරු මිත්‍රයින්ට හැඳින්නුවා එතුමන්ලා ළඟත් ඉගෙන ගන්න කියලා එයාට ලොකු හීනයක් තිබුණා මෙච්චර කල් ගෙනාපු මේ වටිනා ශාස්ත්‍රය ඉස්සරහටත් රැකගෙන යනවට ඉතින් ඒ ගුරුතුමන්ලා ළඟත් හැමදේම ඉගෙන ගත්තා මේ වැඩ කරේ පාසල් ගමනත් එක්කම තමයි ඉතින් ඔහොම ටික ටික යන්න යන්න මගේ තියෙන ආසාව වැඩි වුණා මේ දේවල් තව තව ඉගෙන ගන්න තව තව ගුරුවරු ළඟ මම ආසාවෙන් ඉගෙන ගන්න ගියා. ඉතින් පොඩි කාලේ ඉඳලා අවුරුදු ගාණක් එක දිගටම පාසල් ගමනත් එක්ක ඉගෙන ගත්තා. තොවිල්, බලියාග, ශාන්ති කර්මවල වැඩට ගියා. හැම දෙයකින්ම දෙයක් ඉගෙන ගත්තා. ඔහොම ඉගෙනගෙන ඉද්දී ගුරුවරු ළඟ තියෙන ශාස්ත්‍රය පොත්පත් හැම දෙෙම මට අන්තිම කාලෙදී දෙන්න ගත්තා. අදටත් මම ඒවා ගුරුවරු වගේ පරිස්සම් කරනවා ආදරෙන්. ඉතින් මුත්ත නැති වුණා. ඒ වුණායින් පස්සෙත් මම ඉගෙන ගන්න එක නතර කරේ නෑ. පරම්පරා ගානක ඉඳලා නමතියපු ඒ දේවල් රකින්න නමතියන්න තව තව ඉගෙන ගන්න ගියා. එහෙම එහෙම අද වෙද්දි ගුරුවරුන් 13 දෙනෙක් ළඟ මම විවිධ පරම්පරාවල ශාස්ත්‍රයන් හැදෑරුවා. ඉතින් ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්න කාලේ ගොඩාක් සිදුවීම් වලට මූණ දුන්නා. එතකොට අත්වැරදීම් වෙලා වෙච්ච අකරතැබ්බක් තියෙනවා. අදෘශ්‍යමාන බලවේග එක්ක ක්‍රියා කරද්දී බිය වුණ ගැටුණ සිද්ධිත් ගොඩාක් තියෙනවා. ඉතින් එහෙම වැටිලා තැලිලා තමයි
අද මේ තැනට ආවේ. ඒ වගේ ගුරුවරන් නොසලකලා ගුරුකමක් කරන්න ගිහින් පළවෙනි වතාවට අකරතැබ්බෙකට මුහුණ දීලා 99 න් මහසෝන් උන්නාන්සේක ඔට්ටු වෙලා ජීවිතේ බේරගත්ත සිද්ධියක් ගැන තමා අද කතාවෙන් කියන්නේ. මේ සිද්ධිය උනේ මුත්ත නැති වුණාට පස්සේ. මං ගුරුවරයෙක් ළඟ ඉගෙන ගත්තා ඉස්කෝලේ යන ගමන්ම. ඕවා ඉගෙන ගන්න කාලේ ඕන නැති දේවල් මන්තර අත්හදා බලන්න ගිහින් ගුරුන්නාන්සේගෙන් ගුටි කාලා බේරුණ තැන් ගොඩක් තියෙනවා. නොතේරෙන කමට ඉතින් එහෙම දෙයක් තියෙන්නේ නැති. මට්ටුවක් වෙනකල් එහෙම්මම තමා. ඉතින් ඉගෙන ගන්න කාලේ අයියා කෙනෙකුත් ඒ ගුරුන්නාන්සේ ළඟ ඉගෙන ගන්න ආවා. කාලිංග කියලා මට කලින්. එයා ගුරුතුමාගේ නෑදෑ කෙනෙක්. අපි දෙන්න තමා ඉතින් වැඩවලට උදව් දෙන්නේ. තොවිල් වල යන්නේ, සාමාන්‍ය ගුරුකම් අතුරන්නේ, ඒ වගේ වැඩ කරන්නේ. ඉතින් ඔහොම කාලේ ගෙවිලා ගියා. දවසක් හදිසියෙම කාලිංග අයියා මට කතා කරලා එන්න කිව්වා. කොහොම හරි ඉස්කෝලේ නිවාඩු දවස්වල. මං ඇහුවා එකපාරටම මොකද කියලා. හදිසි වැඩක් තියෙනවාය පුළුවන් ඉක්මනින් එන්න කිව්වා. මොකක් හරි මගඩි වැඩක් ඇති කියලා මමත් මොකද ඉක්මනින් එහාට ගොඩ වුණා. මං ඇහුවා මොකද කියලා හදිසියෙම. ලොකු වැඩක් තියෙනවා මට. මේක තනියම කරන්න බැරි හින්දා උඹටත් කතා කරේ. හැබැයි ගුරුන්නාන්සේට නම් දැනගන්න තියන්න එපා. මේකයි අපේ වත්තට එහා පැත්තේ ගෙදර එවුන් රණ්ඩු කරනවා බං හැමදාම. ඊයේ උදේ පොලිසියෙන් ආවා. තාත්තත් අසනීපයි බං. උන් කිසි දෙයක් අපිට කරගන්න දෙන්නේ නැහැ. කරදරමයි. අපිට පුදුම නින්දාවක්. මුන්ට නීතිය පැත්තෙමුත් බෑ. හැඳි ගෑවිලා යන්න මොනහරි කරන්න ඕන බං. ඒකටයි උඹට කතා කරේ. එහෙම කියලා මිනිහා මට දිග කතාවක් කිව්වා. මටත් ඉතින් මොකද? ඉගෙන ගත්තට මුත්තා ඉන්නකල් කරන්න බැරි වුණා එක නරක ගුරුකමක් තනියම. අත්හදා බලන්නත් එක්ක වැඩේ හොඳයි කියලා හිතුවා. ඉතින් ඒ වෙද්දි හොඳ අතේ ගුරුකම් වැඩ හැමදේම වගේ කරලා තිබ්බට නරක අතේ කිසිම දෙයක් මං කරලා තිබ්බේ නෑ. ඒත් ඒ දේවල් ගැන ගුරුවරු ළඟ ඉගෙනගෙන තිබ්බා කරන විදිය ගැන. එයාලා ඒව මතුරද්දි අත්උදව් දෙන්න වගේ වට ගියාට තනියෙන් මං කොඩි විනයක් මතුරලා තිබ්බේ නෑ ඒ වෙද්දි. ඒ නිසාම හිතේ පොඩි බයකුත් තිබුණා. ඉතින් ඒ දවස්වල ගුරුන්නාන්සේගේ පොත් කබඩ් එකේ තමයි මන්තර පොත් එහෙම තිබ්බේ. අද ඒව මගේ ළඟ තිබ්බට ඒ දවස්වල සමහර පොත් අල්ලන්නවත් දීලා තිබ්බේ නෑ. කොමනා මන්තරේ විතරක් දෙනවා මිසක් පාඩම් කරගන්න වැඩක් කරන්න වගේ නරක ගුරුකම් කොඩි වින කොහොමවත් දෙන්නේ නෑ. ඉතින් කාලිංග අයියා එක්ක දැන් කතා වුණා මොකද්ද කරන වැඩේ කියලා. කොහොම හරි කල්පනා කරලා මම කිව්වා කරලත් නැති නිසා අපි මහසෝන් බන්ධනය කරමු කියලා උන්ගේ ගෙදෙට්ට. මිනිහත් වැඩේට කැමති වුණා. ඉතින් ගුරුන්නාන්සේගේ පොතකින් තමයි ගන්න වෙන්නේ. ආපහු මගේ පොත් අදින්න ගෙදර යන්න විදිහකුත් නැහැ. අපි දෙන්න ගුරුන්නාන්සේ ටිකක් එහෙමෙහෙ වෙනකල් ඉඳලා අට්ටි ගහලා තිබ්බ කබඩ් එක ඇරියා. පොත් ටික ඇදලා ඇදලා ගත්තා. විනකේතකිය කියන පොත. ඒකෙ තමයි මහසොහොන්, රීරි, සන්නි, මදන යක්කුන්ගේ තනි කොඩි වින, පැන්නුම්, වින බන්ධන වගේ නරක දේවල් ගොඩාක් තියෙන්නේ. ඉතින් පොතත් ඇරගෙන අනිත් පොත් ටික තිබ්බ විදිහටම දාලා වහලා ජයග්‍රාහී ලීලාවෙන් කාලිංගයාගේ ගෙදරට ගියා. ගිහින් පොත පෙරලලා බැලුවා.
මහසෝන් බන්ධන කීපයක් තිබුණා. ඒකෙන් හොඳයි කියලා හිතුන එකක් තෝරලා පොතක් පෑනක් අරගෙන මන්ත්‍රේ සම්පූර්ණයෙන්ම ලියාගත්තා ක්‍රමයක් එක්ක. ඊට පස්සේ පොත එහෙම්මම ගිහින් තිබ්බා. ඉතින් ඒකේ තියෙන්නේ මිනි අලු හොඬල අල රූපයක් වැලි රත්මල් දෙහි මේවා ජීවම් කරලා අදාළ වත්තේ වලලන්න. මේකට ගෙන්නන්නත් ඕන මහසෝන් දිෂ්ටිය. ඔය මහසෝන් සන්නි රීරි වගේ සමාගමේ යක්කුන්ගේ කොඩිවින කරොත් වදිනෙවුන් අනිවාර්යෙන් මැරෙනවමයි. ඒ වගේම කරන එකත් හරිම භයානකයි. ඒ බව දන්න නිසාම මං කාලිංගගෙන් ඇහුවා මේ බව ගුරුන්නාන්සේට කොයිකටත් කියලා පටන් ගමුද කියලා. ඒත් එයා ඒකට කැමති වුණේ නැහැ. ගුරුන්නාන්සේට කියන්න ඕන නැහැ උඹ මාත් එක්කනේ ඉන්නේ යමංකෝ මං බලා ගන්නම් කියලා කාලිංග කිව්වා. ඔය කොච්චර කිව්වත් මට මාර චකිතයක් තිබුණා. මොකද කාලිංග කතා කරාට එයාගේ දැනුම මට්ටම මමත් ගුරුන්නාන්සේ දැනන් හිටියයි දවස්වල ඉඳලම. අනික ඕව කරන්න ගිහින් වැරදිලා අනන්ත සොහොනෙම මකබෑ වෙන සිද්ධිත් අපි දැනන් වුණා. ඒ අහලා තිබ්බත් නොකර බැරි නිසා නැවගිරුණත් බෑන්චූන් කියලා අපි වැඩේට බැස්සා. අවපක්ෂේ යන නිසා අමුතුවෙන් දවස් ගණන් ඉන්න ඕන වෙලා තිබ්බේ නෑ. මේක කරන්න ඕන සොහොන් පිට්ටනියක නිසා වැඩේ කරන්න කැලේ කනත්ත කියලා සොහොනකුත් තිබ්බා කැලයක් ඇතුළට වෙන්න. කාලිංගයියා මේ ඔක්කෝම ලෑස්ති කරලා තිබුණයි වෙති. ඉතිං දවල් වරුවේ ඉඳන් දෙන්න එක ඕන කරන අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්න පටන් ගත්තා. රතුහාල් එළවලු වර්ග පළතුරු කැවිලි බුලත් කාසි අල වර්ග පහක් බොඩ ජාති මාළු මස් පුලුටු විලඳ කුකුලෙක් අඟුරු කබල පොල්කටු තව විලක්කු එහෙම ඔතාගෙන ඕන වෙන අනිත් බඩුයි තව කෝටු ටිකක් එහෙම කපා ගන්න පිහියක් කෙහෙල් පතුරු ගොක්කේමත් ගත්ත තටුවට ඕන ටික. ඉතින් බඩු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන අපි දෙන්න හවස පහ වගේ වෙද්දි ගියා ගෙදරින් පිටත් වෙලා. ගුරු පාරෙන් කැලෑ පාරකට දැම්මා. දාලා ටික දුරක් යද්දි තන්නේ කරම අන්ධකාරයෙන් වැහිලා. කෙලින්ම කතා කර කර කැලේ ඇතුළටම ගියා. ඈත තියාම පොඩි වේලි කෑල්ලක් එක්ක කැලේ වැදිච්ච සාමාන්‍ය භූමියක්. පරණ සුදු කොඩි ගරා වැටිච්ච ගොක් තොරන් තුනක් එක්ක වටේටම ගස්වලින් වටවෙලා සුසාන භූමිය තිබ්බා. ටිකක් කැලෙත් වැදිලා අඳුරු ගතිය හින්දද මන් දන්නේ නෑ හරීම මූසලයි. ඉතින් අපි දෙන්න ගිහින් දඩි පිටි ගාලා වැඩ බෙදා ගත්තා. මම කෝටු සුද්ධ කරලා කපලා පිදේනි තටුව හදන්න ගත්තා. ඒ අතර කාලිංගයියා සාමාන්‍ය මිනි වලක් උඩ සුද්ධ කරන්න ගත්තා. වැඩේ කරන්න අස්පස් කරලා සුද්ධ කරන්න ඕනි හින්දා. මම පිදේනිය හදලා කෙසෙල් පතුරු කොළ අතුරලා මහසෝන් යක්ෂයාට පුද දෙද්දී තියන්න ඕන ගැප් ගානක් තියෙනවා. ඒව හරියටම අකුරටම තියන්න ඕන. මම ඒ වෙද්දි ඔය වගේ දේවල් ඉගෙනගෙන තිබුණා. ගැප් ගාන තියලා ගොක් ටිකත් කපලා ගහලා පිදේණිය ඉවර කරා. දැන් වෙලාව 6ට විතර ඇති. පිදේණිය ගිහින් වෙලාවට මිනි වල උඩ ඕන දිසාවට හරවලා තැම්පත් කරා. පස්සේ අපේ රාජකාරිය උනේ බත හත්මාළුව එහෙම උයාගෙන බිත්තර පුලුටු එහෙම බැදගෙන ඉවර කරන්න. ඉතින් හිමින් සීරුවේ ගල් තුනක් තියලා ලිපක් බැඳගත්තා. දර පොල්කටු දාලා ලිප පත්තු කරගෙන ඕන ටික උයන්න කරන්න බදින්න පටන් ගත්තා.
ඒ වැඩ ටික ඉවර වෙගෙන යද්දි සොහොන් පිටිය පුරාම පුලුටු බිත්තර ගඳ පැතිරිලා ගියා. වැඩේ පටන් ගත්ත වෙලේ ඉඳන් කොච්චර හිත තද වුණත් චකිතයක් තිබුණා. අද අඬ ගහන්නේ මහ එක්කිනාට නේද සෙල්ලමක් නෙවෙයි නේද කියලා මතක් වෙtti. මොනා කරන්නද? දෙයිය සිහි කරන් විශ්වාසෙ තියාගෙන වැඩ ටික කරගෙන ගියා. ඔය අතරේ පොඩි පොඩි සිද්ධීන් ටිකක් වෙන්න ගත්තා. පරිසරය වෙනස් වෙනවා වගේ පොඩි පොඩි දේවල් දැනෙන්න ගත්තා. කොච්චර නොකිව්වත් කාලින් ගයියගේ නිර්භීතකම පොඩි සද්දට දෙකොණින් යන හැටි බලන් හිටපු මම හිතින් කල්පනා කරේ මූත් එක්ක ඉඳලා වැඩේවත් හදිසියේ වරද්දන් මෙතනම එළව යන්න වෙයි කියලා. කොහොමින් කොහොම හරි ඔක්කොම වැඩ ටික ඉවර වෙද්දී රෑ 8 වගේ වෙලා තිබුණා. තටුවේ ඔක්කොම වෙලාවට තැම්පත් කරලා පහන් වලට තෙල් දාලා විලක්කු පොඟවලා තටුවේ තියලා කුකුලව තටුවේ ගැට ගහගෙන දෙන්නම සුදු සරන් දෙකක් ඇඳගත්තා. ඇඳගෙන දෙවියන් බුදුන් සිහි කරලා හිම හරි බරි ගැහිලා වාඩි වෙලා වැඩේ පටන් ගත්තා. ඊශ්වර දෙවියන් සිහි කරලා සූනියන් අපච්චිටත් කාලි මෑණියන්ටත් වැඳලා අවසර අරන් ඉවර වුණාම කාලිංග මූලික ටික කරන්න පටන් ගත්තා. පිදේනියෙන් අවසර ගත්තු කාලිංග අයියා පිදේනියට ඇවිසි අනිත් මූලික මන්තර ටික කියලා වින දිෂ්ටියට අඬ ගහන්න පටන් ගත්තා. ඒ අතරේ මගේ රාජකාරිය උනේ පොල් කටු දාන එක. මුළු කැලේම නිහඬ වෙලා තිබුණේ නිකම් මොකක් හරි ඉස්සරහට ලොකු විනාශයක් එනවා කියලා දැනුම් දෙන්න වගේ. ඔය විකාර හිතන එක නවත්තපන් කියලා මම මටම කියාගෙන වැඩේ කරගෙන ගියා. දුම්මල දුම් දෙමින් කාලිංගයා වතුරනවා. මම සැරෙන් සැරේ පොල් කටු දානවා. නිදිමතයි කියලා මං බුලත් දෙකක් හපන්න ගත්තා. අපිට තිබ්බේ විලක්කු දැල්වපු එලියත් පහන් එලියත් විතරයි. හතර මායිමක එලියක් තිබෙන්නේ නැහැ. වටේටම අන්ධකාර ඝන කැලේම විතරයි තිබුණේ. වවුල් සද්දේ හීන් හුලන් සද්දේ අර වෙන කිසි සද්දයක් තිබුණේ නැහැ. බොහෝම නිහැඩියාවක් තිබුණේ. බුලත් කියලා පාරක් බිමට ගහන ගමන් මං වැඩේ බලාගෙන හිටියා. ඉතින් පැයක් එකහමාරක් විතර කාලිංග අයියා මතුරන් යද්දි නිකන් හුලං සැර වෙන ගතියක් වගේ දැනෙන්න ගත්තා. ඒ එක්කම මගේ කන අගුල් වැටුණා. වැඩිය හිතපු නැති මම මගේ වාරයට ලෑස්ති වුණා. කාලිංග එයාගේ කොටස ඉවර වුණ ගමන් තිබුණේ මගේ වාරේ. මට තිබුණේ මහසෝන් යක්ෂ දිෂ්ටියට අඬ ගහන්න. ඒ මන්තර ඒ වෙද්දි මට මුත්ත පාඩම් කරවලා තිබුණා. හැබැයි කවදාවත් මං කොඩි විනේකට මහසෝන් දිෂ්ටි අඬ ගහලා තිබුණේ නෑ ඒ වෙනකොට. ඉතින් තටුව ළඟ ඉඳගත්තු මම වැඳලා ජප නූල ඇඟිල්ලක පටලවන් දුම්මල දෙන ගමන් දිෂ්ටියට අඬ ගහන්න පටන් ගත්තා. සෛතිවාරේ ඊශ්වරවාරේ ගුරුවාරේ ආකාශවාරේ පාතාල උඹුදුවාරේ යක්ෂ යක්ෂණීවාරේ ගොපල ශ්‍රී මුද්‍රාවෙන් දිෂ්ටිලා වරවරයේ ස්වාහා. ඕරාඩි සැල්ලුම් හිරේ හර යන්ත්‍ර මුක්ත රාෂ්ට පර්වතෙන් එන්න වරන් දුන්න අනුභාවයෙන් සැනෙන් එරති වරවර ඒ ස්වාහා. ඕම් කල්ලීල පාද උරුමින් නේඩි පාසාන් නෛරේ යමකූට පර්වතේ වෙසෙන යමකූට දේවතාවා උග්‍ර මහසෝන් දේවතාවා ගෙන්නා කැප කර දුන් බිලිමල් පුඩුට බුලත් කැප දෙන්නේ කැපකම් දිෂ්ටිකම් ආය චන්දාල කුමුක යවමට හැරි ඊසානෙන් වරවර බුදුන්ගේ රැස් මාලාවෙන්. මම දිගට හරහට මහසොහොන් දිෂ්ටියට අඬ ගහන්න ගත්තා. කාලිංග අයියා පොල් කටුපත්තු කරනවා. ඔහොම විනාඩි 45ක් විතර එක දිගටම දිෂ්ටිය මතුරගෙන ගියා. මතුරන් යද්දී
නිකන් කැලේ එච්චර වෙලා තිබ්බ නිහඩියාව ටික ටික අඩු වෙන ගතියක් මට දැනුණා. ඒ එකම හොලඟ ටිකක් සැර වෙන්න පටන් ගත්තා. පහන් විලක්කු දැල් ඒ මේ අත යනවා. ගුරුතුමා කියලා දීලා තිබ්බා වැඩක් කරන්න යද්දී වටේ වෙන දේවල් අවධානයෙන් බලන්න නැතුව කරන වැඩේට අවධානය දීපන් කියලා. මං ඉතින් ඒවට අවධානය නොදී දිගටම වැඩේ කරගෙන ගියා. හෝරාව ගෙවිගෙන ගියා. මම එක දිගට දිෂ්ටියට අඬ ගහනවා. ටික වේලාවක් යන්න ඇති. ජරබරාස් ගාලා කැලේ ඇතුලෙන් අත්තක් ඇඹරිලා වැටුන සද්දයක් ආවා. මම ටිකක් ඒකට ගැස්සුණා. කාලිංගියත් ගැස්සීලා බැලුවා. වෙලාව මං හිතන විදියට රෑ 11 මාරට වගේ ඇති. ආපහු ටික වෙලාවක් ගිය ගමන් අර විදියටම අතු කෑල්ලක් ඇඹරිලා වැටුණා අපි පේන මායිමේ ගහක. හුලඟත් එන්න එන්නම වැඩි වෙනවා. එන්න එන්න සිද්ධ වෙන දේ ගැන මට තේරුණත් හිතට බොරු කරන් මං හෝගාලා මතුරනවා. පහන් එළිය ඇර වෙන මොකුත් මෙලියක් නැහැ. ටෝච් එකක් විතරයි තිබ්බේ කාලිංග ළඟ. හුලං හමන්න හමන්න පහන නිවෙන්න යනවා. ආපහු පත්තු වෙනවා. ටික වෙලාවක් ගියා. අපිට උඩ තිබ්බ පොඩි වේල්ල උඩ පැත්තෙන් සතෙක් දුවන සද්දයක් ආවා. ඒක එන්න එන්න ළඟටම දුවගෙන එනවා වගේ. මගේ ඇස් පිය වුණා. වේල්ල ඉඳන් තටුවටත් අපිටත් උඩින් පැනගෙන ගියේ විශාල ඌරෙක්. මගේ ඇඟ හිරිවැටිලා ගියා. කාලිංගය කෑ ගැහුවා. ඌරා අපේ ඔළුව උඩින් බිමට පැනලා එහෙම්මම කැලේ කඩාගෙන ඇතුළට ගියා. සිද්ධිය කියන්නේ කැලේ ඇතුළ පේන මායිමේ අඩිසද්ද එක කැලේ සීමාවට මූ යනකල් සද්දය වුණත් එතනින් කැලේ ඇතුළට මූ ගියාද කොළ සද්දයක්වත් මුගේ අඩිසද්දයක්වත් නැතුව ගියා. හරියට නිකන් අතුරුදහන් වගේ. හදවත වේගෙන් ගැහෙද්දී මං මතුරන්න ගත්තේ මහසෝන සූකර වෙස්සරන් එන බව ගුරුන්නාන්සි කියපු කතාවක් ගැන හිතමින්. මම වගේම කාලිංගයියත් හොඳටම බය වෙලා හිටියේ ඒ වෙලාවේ. ඔය සිද්ධි වෙන අතරේ මට වැඩේ අතෑරලා යන්න හිතුණත් හිත තද කරගත්තේ වැඩේ කොහොම හරි කරලම යනවා කියලා හිතාගෙන මොන දේ වුණත්. කොහොම හරි දිෂ්ටිය පැය දෙකක් වගේ වෙනකල් මතුරුගෙන යනවා. ඒ අතරේ බල්ල රෑන ඈතින් උඩුබුරලන සද්දයක් ඇහෙන්න ගත්ත එකපාරටම. අමුතු තද කලවරකින් පරිසරය අපිව ගිල ගන්නවා වගේ මට තේරෙන්න ගත්තේ ජීවම එක්ක ඈත බලද්දී. තටුවේ බැඳලා හිටපු කුකුලත් නැගිටලා තටු ගහන්න ගත්තා. නිකං විසිල් සද්දයක් වගේ හීන සද්දයක් ඈතින් ඇහුණා. මමයි කාලිංගයයි මූණෙන් මූණ බලාගත්තා. වැඩේ ජෝම්බාස්ට ගියාද කියලා මට හිතෙන්න ගත්තේ මේ එකපාරම වෙන්න ගත්ත අමුතු සිද්ධිත් එක්ක. අපි මතුරුන පිටිපස්සේ කැලේ කඩාගෙන බර අඩි තියලා කවුද දුවන සද්දයක් ඇහුණා. කාලිංග අයියා ඒ පැත්තට ටෝච් එක ගැහුවා. බල්ලෙක්වත් නැහැ. ඒ දුවනවා. ඒ එකම කුකුල තටු ගහනවා. කාලිංගයයි මමයි වෙව්ලන්න ගත්තා. දැන් නම් වැඩේ යකාට ගිය දෙන් කියලා යන්නත් හිතෙනවා. ඒත් නැගිට්ටොත් නම් මහසෝනගෙන් සොහොනෙම බුදියන්න කන්න පුළුවන් කියලා හිතුන නිසා එතනම හිටියා. කාලිංගයාගේ අම්මා අප්පා පරම්පරා මුතුන් මිත්තන් මට සිහි වෙන්න ගත්තේ මේකගේ පණ්ඩිතකමට ඇවිත් මහසෝන අති මැරුම් කාලා අකාලේ මටත් මකබෑ වෙන්න වෙනවා කියලා මතක් කර කර. ගුරුන්නාන්සේ හිටියානම් කියලා මට ඒ වෙලේ මතක් වෙන්න ගත්තා. බයටම වටේ එළිය වෙන්න කියලා විලක්කු දෙකක් පත්තු කරගත්ත මං දෙයියෝ සිහි කරන් ජීවමේ අන්තිම ටික මතුරන්න ගත්තේ
ඊළඟට මොන ගිනි කෙලියක් වෙයිද කියලා හිතාගෙන ටික වෙලාවයි ගියේ. අපි කෙලින්ම තිබ්බ මීටර් 20ක් 30ක් පමණ දුරින් ගහක්. ඒ ගහේ ඝන අන්ධකාරේ යම්කිසි දෙයක් හෙලවෙනවා. කාලිංගයි මායි දෙන්නම බලාන උන්න වෙනදී අපිට දෙයිය සිහිවෙන්න ගත්තේ ඒ වෙලාවේ. ගහවුඩ අත්තක ඇඟපත තියෙන කළු මිනිහෙක් ඉඳගෙන ඉන්නවා. ඔළුව බල්ලෙක් වගේ. අත් දෙකින් අත්ත දෙපැත්ත අල්ලගෙන කකුල් දෙක වනනවා අපේ පැත්ත බලාගෙන. මම ඒ දැකපු දෙයින් වතුර ගලනවා වගේ දාඩිය ගලන්න පටන් ගත්තා. උගුරු කට වේලුණා. අතපය හසුරවන්න බැරි වුණා. අද නම් මං ඉවරයි කියලා හිතුණා. ඊට වැඩිය මං බය වුණේ කාලින් ගයියගේ මරණත වුණේට. යටි ගිරියෙන් කෑ ගහන්න ගත්ත කාලින්ගයා කැලේ කඩාගෙන දුවන්න පටන් ගත්තා. එහෙමම ඒ රූපේ කකුල් දෙක පල්ලෙහාට ඇදෙන්න ගත්ත ගෙරවිල්ලත් එක්ක බල්ලෝ උඩුබුරනවා. ඒ මිනිහා ගහවුඩ ඉති කකුල් දෙක ඇදීලා බිමට තියුණා. ඒ දැකපු දේ උහුල ගන්න බැරි වෙච්ච මම එහෙම්මම තටුවත් පෙරලගෙන වැටිලා කකුල් වද්දගෙන දුවන්න පටන් ගත්තා. ඒ වෙලේ සිහියක් ඇත්තෙම නැහැ. පණ බය නිසා වෙහෙසක් මහන්සියකුත් නැහැ. පුළුවන් තරම් පණ දාලා කැලින් එළියට පැනගත්ත මං ගුරු පාර දිගේ කෙලින්ම ගම පැත්තට දුවන්න ගත්තා. කාලිංගයා පේන මායිමේ දුවනවා. මම පස්සෙන් දුවගෙනම ගියා. ඌ ගෙදරටම ගිහින් තමයි නතර වුණේ. මාත් පස්සෙන් ගෙදරටම ගියා. දොර කඩන්න වගේ මූ ගහගෙන ගහගෙන ගියා. ගෙදර මිනිස්සු ඇවිත් දොර ඇරිය විතරයි කෙලින්ම අපි දෙන්න පැන්නේ කාමරේට. ගෙදර අය හොඳටම බය වෙලා. ඇයි ඇහුවට විස්තරේකුත් නැහැ. මහන්සිය බය වැඩිකමට කතා කරගන්නත් බැහැ. මං හොඳ සිහිය ගත්ත වතුර එකක් ගෙදර අම්මගෙන් ඉල්ලගෙන මූණට ගහගෙන වතුර එක බීලා ආරක්ෂා මන්තරයක් සිහි කරා. ඒ දරුව කොහේ ගිහින් මොනව කරගෙනද මේ? ගෙදර අය එක දිගටම ප්‍රශ්න ඇහුවා. එහෙමම අපි දෙන්න කාටවත් විස්තරයක් නොකිය නිදාගත්තා. කාලිංග වෙවුලන එක නම් නතර වුණේ නෑ. එක දිගට වෙවුලනවා. කරන්න ගිය ගොංකම කරලා තවඩින්ගෙන් මූත් මැරිලා මාත් මැරිලා යනවනේ කියලා මතක් කර කරම මං බයෙන් නිදාගත්තා. රෑ කීප වතාවක් කාලිංගයිය හීනෙන් ගැස්සි ගැස්සි ඇහැරුණා. ඒකම වෙවුලනවා. කොහොම හරි එදා රෑ ගෙවිලා උදේ වුණා. උදේ ගිනි මැලේට කාලිංගයියට උණ අරන් තිබුණා. විකාරයෙන් දොඩවනවා. ඉතින් මටත් කරන්න දෙයක් සිහියක් තිබුණේ නැහැ. කෙලින්ම මම විස්තරේ ගෙදර නැන්දට කිව්වා. එයා දුවගෙන ගිහින් ගුරුන්නාන්සේ සීයා එක්කන් ආවා. ගුරුන්නාන්සේ ආපු ගමන් සිද්ධිය අහලා හොඳ සුද්ධ සිංහලෙන් මටයි අරූටයි කියලා දුන්නා. පස්සේ තෙල් ටිකක් අරන් මතුරලා ඉවර වෙලා අයියාගේ ඔළුවේ ගහලා නූලක් මතුරලා බැන්දා. කොහොම හරි ඌටත් හොඳ සිහිය ආවා. දෙන්නම එකට තියලා ගුරුන්නාන්සේ හොඳ දේශනාවක් දුන්නා. බොලව් තොපි සෙල්ලම් කරනවද මායිකා එක්ක? කාගේ හයියෙන්ද යකෝ උන්නාන්සේ එක්ක ඔට්ටු වෙන්න ගියේ? හරියට දෙයක් දැනගෙනද? මේ මත්තට තොපි මේ වගේ දෙයක් මගේ අවසරෙන් පිට කෙරුවොත් පට්ට ගහනවා තොපිව. බොලාට මොකද්ද තියෙන හදිස්සිය? කවද හරි ඌව උඹලටම තමයි දෙන්නේ. ඌව කුරන්න උඹලට කාලයක් එනවා. එතකල් ඉවසහල්ලා.
ඔහොම වෙච්චි එකත් එක අතකින් හොඳයි තොපිට හොඳ අත්දැකීමකුත් ගත්තනේ මට්ටුවකුත් එක්ක එහෙම කියලා ලොකු දේශනාවකුත් එක්ක ගුරුන්නාන්සේගේ කතාව ඉවර කරා ඕන ඕකයි දැන කරොත් දිවි ගැලවේ නොදැන කරොත් වරිගෙත් වෙනසේ කියන්නේ එදා තමයි මම ජීවිතේ පළවෙනියටම මහසොහොන් දිෂ්ටියක් ගෙන්නලා මට්ටුනේ ජීවිතේ බේරිලා ඉන්න එකත් වටිනවා ඇත්තටම දෙයියන්ගේ පිහිටෙන් එදා උන දෙයින් අද වෙද්දී මහ උන්නාන්සේ මගේ හොඳම මිත්‍රයෙක් වෙලා